මේ සමිද්ධි හාමුදුරුවෝ උන්වහන්සේ හරිම ප්‍රසන්න හරිම පැහැපත් පෙනුමක් තියෙන තරුණ භික්ෂුවක් පැවිදි වෙලා ගොඩක් කල් නැහැ. උන්වහන්සේ අඳනා සිවුර පිටින් තපෝදා නදී මේ ශරීරයේ වෙලමින් ඉද්දී දෙව්දුවක් තමයි කියන්නේ. ඔබ මොකද ඔය මේ පංචකාම සම්පත් වැළඳීම අතහැරලා ඔය මහානදම් පුරන්නේ? මේ පේන සැප අතහැරලා පේන්නේ නැති සැපක් පස්සේ දුවන්නේ ඇයි කියලා. අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මොකක්ද? ඔය කවදා හම්බෙන එකක්ද? පින්දහම් කරලා ඊළඟ ආත්මවල කොහේ උපදී, අනිත් එක කොහේ ගියත් මොකද? අපි මේ දැන් තියෙන දෙයක් කාලා ඇඳලා හොඳට ඉන්නවා ඇර වගේ සංකල්පකින් ඉන්නවා. ඕකම තමයි අර දේවදුවත් කියන්නේ. මේ දැන් පේන සැප, මේ පංචකාම සම්පත් පේනවා. ඒව පෙනෙද්දී මොකටද උභහන්සේ පේන්නේ නැති සැප පස්ස යන්නේ? උන්වහන්සේගේ වචනෙන්ම කියනවා, මම පැවිදි වෙලා ගොඩක් කල් නැහැ, ඒක නිසා ඔකට පිළිතුරු දෙන්න මම ශක්තිමත් නැහැ, ඔකට බුදුරජාණන් වහන්සේගෙන් තමයි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා. නමුත් උන්වහන්සේ යම් පිළිතුරක් මේ දේවදුවට දෙනවා. දේවදුව, මම මේ කාලෙකින් ලැබෙන සැපක් කාලෙකින් ලැබෙන සැප අතහැරලා දැන් ලැබෙන සැප තමයි මේ හොයන්නේ කියලා. ඔන්න බලන්න, මට ඕනින ඔබට ඒක කියන්න. කාලෙකින් ලැබෙන සැප මොකද්ද? කාමයෝ කාලිකයි. ඒවා මේ ලැබෙනවා කිව්වට ලැබිලා නැහැ. ලැබෙනවා කිව්වට ලැබිලා නැහැ. බලන්නකෝ, හැමදාම මිනිස්සු මොකක් හරි බලාපොරොත්තුවක් ඉන්න විතරයි නේද? පුංචි කාලේ හිතනවා ඉගෙන ගත්තම තමයි සතුට තියෙන්නේ කියලා. ඉගෙන ගත්තම හිතුව රස්සාවක් හම්බුනම තමයි ඒ සැප තියෙන්නේ කියලා. මුදල් ලැබුවම තමයි සැප තියෙන්නේ කියලා. මුදල් ලැබුවම හිතුණා ගෙදරක් හදාගත්තම තමයි සැප තියෙන්නේ කියලා. ගෙදර හදාගත්තම හිතුණා විවාහ වුණම තමයි සැප තියෙන්නේ කියලා. විවාහ වුණාම හිතුව ධර්මවල නැත්තම් මොන සැපද කියලා. ධර්මවල ලැබුණාම හිතුව ඒගොල්ලෝ ලොකු වෙලා දීග දෙනකන් නම් අපිට සැපක් නැහැ කියලා. ඒගොල්ලෝ දීග දීලා ඉවරලත් හිතුවා නෑ, ඒගොල්ලොත් පිළිවෙලක් වුණාම තමයි අපි නිදහස් වෙන්නේ කියලා. අන්තිමට කලින් දඟලපට බෙහෙත් බීලා මැරුණා විතරයි. මතක් කරලා බලන්නකෝ පින්වත්නි, හැමදාම ඉස්සරහ තමයි සැප තිබිලා තියෙන්නේ, ඒක ලැබිලා නෑ. හැමදාම ඌනෝ ලෝකෝ අතීතෝ, ලෝකේ හැමදාම ඌනතාවකින් පෙරෙනවා, අතෘප්ති කරයි. මෙන්න මේ தත්ත්වයත් එක්ක ඇසට පෙනෙන කැමති වූ රූප, කනට ඇහෙන කැමති වූ ශබ්ද, කැමති වූ පණිවිඩ, නහයට දැනෙන කැමති වූ ආග්‍රහණය, දිවට දැනෙන කැමති රස, සිරුරට දැනෙන කැමති පහස, මනස පිනවන ඉඳින්න පුළුවන් සිතිවිලි, මෙන්න මේ දේවල් පිළිබඳව. මෙන්න මේ දේවල් පිළිබඳව මිනිස්සු යම්කිසි බලාපොරොත්තු තියාගෙන හිටියට ඒක ඉෂ්ට වෙලා නැහැ. හැමදාම ඒ වෙනුවෙන් දඟලනවා. එහෙනම් ඒ සැප තමයි මේ කාලිකයි කිව්වේ. ඒක මේ කාලෙකින් ලැබෙනවා කියලා කාලෙකින්ම ලැබෙන්නේ නැහැ. නමුත් මේ ඒක ඊට වඩා අර්ථවත් මේ කතාව. ඒක ලැබිලා නැහැ. හැබැයි මේ සැප මේ දැන් ලැබෙන එකක්. මොකද්ද? යම්කිසි කෙනෙකුට මේ ලෝකය අනිත්‍යයි, මේක බොරුවක්, මේ ලෝකය ඇතුලේ මේ පීඩාවක් තියෙනම් පීඩාව දිහා තමයි අපි මේ සතුටින් බලන්නේ. එතකොට ඒ වගේම තමයි මේ ලෝකේ කැමති විදිහට පවත්ව ගන්න බෑ. කැමති විදිහට පවත්ව ගන්න බැරි නිසා කැමැති හැම කෙනාටම දුකක් තියෙනවා. එහෙනම් මේ ලෝකෙට ඇයි මම මගේ කියන හැඟීමක් ඇති කරගෙන තියෙන්නේ? මේ ගොඩක් පීඩාවන් වල කිව්වට හැම පීඩාවකම ප්‍රධාන කාරණා මමත්වයයි කියලා. කාට හරි තේරෙන්න පටන් ගත්තොත් ආන්ගේ පුජ්‍යය ලැබෙන සුවේ වෙන එකක්. ඒක මේ hina වෙලා කෑ ගහන එකකුත් නෙවෙයි. නමුත් උදානපාලි වෙන්නේ පොත්වල තියෙනවා රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන පල කරපු ප්‍රීතිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා අනේක ජාති සංසාරයන් සන්දාවිසං අනේ බිසං නොයෙකුත් වූ සංසාරේ සැරිසරමින් මේ සසර දුක නම් ගේ හදන වඩුවා හොයාගෙන ගියපු කතාව, ඔහු අල්ලාගත් කතාව, ඒගේ කඩාදැමු කතාව උන්වහන්සේ කියන ප්‍රීතියෙන්. ඒ වගේ තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලා හරි ප්‍රීතියෙන්, මෙහෙණින් වහන්සේලා හරි ප්‍රීතියෙන් මම නිදහස් වුණා කියලා වදාරපු තැන් අපමණයි. ඉතින් එතකොට ඒක ප්‍රීතියක්. හැබැයි ඒක කෑ ගහන ප්‍රීතියකුත් නෙවෙයි. ඒක මේ අඬාඬා ඉන්න එකකුත් නෙවෙයි. සතුටු කඳුළු වෙන එකකුත් නෙවෙයි. සතුටටවත් කඳුළු වෙන එකක් නෙවෙයි ඒක. එතකොට මෙන්න මේ ප්‍රීතිය. ඒ ප්‍රීතියට නෑකම් කියන ප්‍රීතියක්.
කියන්නේ නිර්වාණය නම් ප්‍රීතියට නැකම් කියන ප්‍රීතිය. තමයි ඒ පිළිබඳ යම් අවබෝධයක් තියෙන මිනිහෙකුට තියෙන්නේ. එහෙනම් මේ පංචකාම සම්පත් වලින් පංචකාම සම්පත් පිළිබඳ අවබෝධ කරගෙන ඒ වාගේ ඇලී ගලී ඒවා සමග ගැටිමින් ඉන්නවා වෙනුවට ඒවා සමග මා සිත්හි ඇති ගනුදෙනුව කෙබඳු එකක්ද ඒකට මං කොයි වගේ මුලා වෙලා ඉන්නවද කියලා හොඳින් තේරුම් ගන්න උත්සාහ කරොත් ඒක පුදුම සපතක්. ඒක මේ දැන් ලැබෙන සපතක්. ඒක මේ කවදා හරි හම්බෙන එකක් එහෙම නෙවෙයි. කවදා හරි හම්බෙන සපත ඒ බඳු මානසිකත්වයේ දියුණු කිරීම තුළ ලැබෙන සුව ඒක වෙනම එකක්. නමුත් එතෙක් දුක් විඳිනවා කියලා එකක් නැහැ. මොකද ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ මේ මහානකම කියන්නේ සිල් රකින්න, භාවනා කරනවා කියන්නේ දුකක් කියලා. මොන දුකක්ද මේ මෙච්චර ලස්සන ලෝකේ ඔක්කොම අතහැරලා වනගත වෙලා මොකද්ද ඔය කරන්නේ කියලා අහනවා. නමුත් ඇත්තටම වනගත වෙලා ධර්මයේ හරියට තේරුම් ගත්ත කෙනෙක්ගෙන් ඒ කියන්නේ නිවන් දැක කෙනෙක්ගෙන් නෙවෙයි. මේ මාර්ගයට පිළිපන් කෙනෙක්ගෙන් අහන්නකෝ මේ සතුටින්ද දුකින්ද ඉන්නේ කියලා. ඉස්සරට වැඩිය ගොඩක් සතුටින් ඉන්නේ.